දෝෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන් ඊයේ පාර්ිමේන්තුව හරි ලස්සනයි ැලුවෙන ඇත්තම් මොුණක්‍රමයකින් හරි බලන්නට හොඳේ ඒ ඇයි කියනෙ එකත් එක්කයි අද මේ තුන්සය දහ අටටවැනි ටෙලිවකේ ලියන්ට හිතුවේ. ඊය පාලිමේන්තුව බැලුවනම් ඔබට තේරේවී. ටෙලිවකයෙන් අපම තාක් ලියපු කියිය පුදේවල් මොන තරම් ඇත්තද කියලා. දූෂණ විරෝධී පනත් කෙටුම් පතක් ඊඒ පාර්ලිමේන්තුට ඉදිරිපත් කෙරුුණ. ඒය පනත්කෙටුම් පත දෙවනවර කියවීම සම්මත වුණා. මොහක්ද මෙහි අරමුණ අල්ල සහා දූෂණයට දන්ඩුවම් දීම. ඒ කියන්නේ මෙතෙක් අල්ල සහා දූෂනයට දන්ඩුවම් දෙන්න. තරම් ප්‍රමාණවත් ගැඹුරු අනපනත් තිබිල නෑ කියනෙකද එනිසාවිය යුතු ඉනේද අරමේ පොල් ගෙඩියයි අඹගෙඩියයි හොරෙන් කඩපු. හන්න නැති දුප්පතා අවුදු දෙකතුන මහ ඔළුගෙදර තපිද්දි බැංකු කඩපු සීණි බදුවංචා අවරුන්හම සැපට නිදන්න නේද. මක් නෑ. දැන් ඒයේ මේ පනත් කෙටුම් පත ගැන ඇහුන විදිහට නම් ජනපතිගේ සිට මේකට යටත්තේ නොයි. ජනපතිත් මීට යටත්ේ හොද එතකොට අර මේ ආ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිස්්පහ එක. මේ ජනපති මුක්තියට මොකද වෙන්න නිදන්නේ නෑ නේද. කමක් නෑ ඔයි වෙන දෙයක් වනාවේකො හේද. මොකක් වුණනත් ඒ පාර්ලිමේතුව හරි ලස්ස. යි කියලනෙ මේ ටෙිවෙක්කි ආරම්භ කලේ නේද. ඒ ලස්සන තමයි එක කට්ටියයක් නැගිටලා කියනවා ඇයි ඔහේලත් හොරාකෑවනි ඒ කාලෙ අල්ලන්ට කිවකෝ හොරු ඇල්ලුවද ඔවුන් එහිමහනවා එතකොට අනිත් කට්ටිය නැගිටිනවා යාල නගටලා කියන ඇයි මේ තමුල්ලගේ කාලේ හොරාකාප්පුවා මතක නැද්ද ඒකාලේ හොරකාප්වා මතක නැ් කට්ියයක් කියේනවා මහ බැංකුව කඩු පැටි මොකද අමතකද මතක් කරන්නද ඇ ඔන්න ඒතකොට අනිත් කට්ටියය කියනවා ඇයි මේ සීනිි බදු දිය කරම් බීපු හැටි කියන්නද. පහරනැවෙන් ගහපු හැටි කියන්නද මේ අතර මේ පවුලක්මක වෙලා ඕ පවුලක්මක ෙලා රටකාපු හැටි හරිහරගට ඔවුන් ඊයේ එලියට ආවා මේද දැන් මේ ඒයේ කතාාවලින් ටිකක් අහම ගියොත්නේ ද හොඳ එනම් පොඩ්ඩක් අහන්නකු තමන්ගේ ජනාධීපතිවරණ ව්‍යාපාරයට මුදල් ලබාදුන්නු දනකුවරින්ට ඒ ලබාදුන්න සතෝසම. ි කිසිසේත්ම සම්බඳල බංකොනත් වන බව දැනෙන තමයි පාදිමේන්තු එවැන්නේ ීතියක්ක් සම්මතකල එන ට පස්ස ුර සියලු න ංකල ාවේට ව උත්තර කියනක තමයි ර න ො පත් කර රු රජ පක්ෂ ර ි රුන පැත්ති රන ද න් දල එලියට රනිල් වික්‍රවශ ති ආ ශර. එතුමාට එරෙහිව ගෙනාපපු විශ්වාස බංගේයට පක්ෂව. ඒ ඩිකක් අමතක වෙලා වගේ දැන් කතා කන්නවා. ඒ කිසිීම දෙක් වුණේ නෑ සියල්ල කල තින්න වැඩ කඩෑ. එක රජයකට නෙමේ පසුගේ කාලෙම මේකට අඩු වැඩි වසයේ දෙේ විස්සිි පස් දෙනාාවම මේක නියෝජනය කර ඒකාලිද වග කියන්න යහපාන ආඩුකාලේ නඩු කීපයක්ක් දැන්ම. දේශපල බලපෑම් මත. ඒවා වල සාක්ෂි වලක්වන්නටත් විවිධ බලපෑම් කරන්න නත් නීතිපතිවරයා පවා ඒ සැකරුවන් වෙන පෙනි සිටනට. <laughs> . ా అ ా. ඇතු කොයි නැතිස් බා ඒව වාස්ප වෙලා. අපි දැක මේ රණනිල් ලික්කමසිංහ ාසුන් හෙ. විේ ද සරය පක් ාසු හ ගාපු ගැට. රාජඩීන් ාතනය මි්‍යානාා ගණදනුවගේ කරමලෙන් හවුව නඩු කියේද ගොල්ලො දැම්ම ිල්බලනඩු. ඔට මතකද අප ලියු ටෙලිවැකි දෙකකින්ම මතක් කලා මේ රට ඌන සංවර්ධිත, බංකොළු ත්‍රරාජයක්වීමට බලපෑ ප්‍රධානතම සාධකයේ දූෂණය වංචාව නාස්තිය කියලනේද. ඒක මේ දහශනමසය හතලි සටේ නිදහසින් පසු රට බාර්ගත් කලු සුද්දන්. මාරුවෙන් මාරුවට සිදුකලාකාරය වෙන දවසක ආයේ වෙන විදිකට මතක් කර ල යන් හදේ. කොහමුණත් ඊයේ පාර්ලිමේන්තතුවෙදි, ඔය එකිනෙකාට හොරා කියා ගත්තු, ප්‍රධාන මාතෘකා කීපයක්, රංශගත කරන්න හදන්නේ ඔන්න එක. රටේ සම්පත් ඒ ඇනේ දේශය සම්පත් මංකොල්ලේ ඒඒ එක් පාර්ශවයක් අනිත් පාර්ශවයට එල්ලකරපු ප්‍රධාන චෝදනාවක් මොනොවද රටේ සම්පත් දේශය සම්පත් විකුණ ගෙන මංකොල්ල කාපු එක. ඉළඟට පවුලක් එකතු වෙලා රට මංකොල්ල කෑව කියන චෝදනාව එක රජ පක්ෂලට එල්ල වනේ. ශ්‍රලංකාවතුළ බරපතල ආර්ථික අපරාධ සිදූ බව ජාත්‍යන්තරයේේද පිළි ගෙන තියෙන බව ඒ. පාර්ලිමේන්ත දිත් ප්‍රකාශ වුණා ඔන්න තාවක් හොඳේ ජනතාවට විශාල වශයෙන් බදුගෙවන්ට සිද ඇත්ති ආං ඒ ආර්ථික අපරාධනිසා බව ඊය පැහැදිලිව ප්‍රකාශ වුණා EපටF සාමාජිකින්ට පවා අද මේ හොරුන්ගේ හොරකම්වලට වන්දිගෙවන්ට සිද්ධ වෙලා තියෙනවා කියලා ඊය පාර්ලිමේන්තයේදී කතාබුණා අධිකරණයෙන් කෝටි දෙකහමාරක දඩයක් ගහල ඇඟ බැඳපුයෙක් පවා පාර්ලිමේන්තවේ ඇමතිකම් දරනෝ කියලාත් ප්‍රකාශ වනා හොඳේ ඉළඟට කුණු පොහොර නැව ගෙනාපු අය තාමත් නිදැල්ලෙ කියලත් ඊයේ කතාාවනා. කුණු පෝර නැව චීන නැව ඇ. සල්ලි දුන්නා පෝරත් නෑ නැවත් නෑ හොඳේ. මේ ඉස්කාගාර අයිති මැත්ති ඇමතිලා මන්ත්‍රීලයින්න උන්දල බදු ගෙවන්නේ නෑ කියලත් ඊයේ ආඒ කතාාවුණා. ඉළඟට නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලන මැදහත්වී මත නඩු ඉල්ලා අස්කරගන්නා කියලත් ඒ පාලිමේන්තු විති ප්‍රකාශන ඔන්න මන්නමේකව වෙහොන්දේ ඒ කියපු වචනමයියෑ. ඉළඟට විස්්සයි විසයක නඩුවලින්. ස්සයි විසයකවුරුද නඩුවලින් විසි එකක්ම ඉල්ලාස්කරගෙනල වර්ද තාක්ෂණික දෝෂකතා කියලලා. හට බෙහෙද්දාපම ලොමැරනුව කියේලත් ඊයේ එළියට ආවනේද. එදා අග්‍රවිනිශ්ෂකාර වරියව ඒකැ නිශිරානි බණ්ඩාරණයකව එලෙව්වා? ළඟට නඩුතීන්ද දුුණු විනිශ්ෂකාරෝරන්න දැන් පාර්ලිමේන්තුවට ගෙනාව කියලත් ඔන්න යේ එලිවුඩා හොඳේ අපේ රටේ නීතියේ උත්තරීතර බව ගැන ජාත්‍යන්තරේටවත් සත්හ පහක විශ්වාසයක් නෑ කියලත් ඔය පාලිමේන්තුවවිදිම තමයි ඊයේ සාකච්ඡා වුණේඉළඟට නීතියේ ආධිපත්තියට විධායකේ ව්‍යවස්ථාදායිකයේ අධිකරණය කියන අංශ පිරිසිදුව හැදිලතියෙන්ට ඕන කිය මාත්‍රෘකව තෙියටාව දූෂණය වංචාව ඉහලට යන්ට දීලා රට විනාශ වුණ හමර් දේශයනය කපලත් අන්තිමට ගැහුවේ දුප්පතාටම කියලත් ඊය පාර්ලිමේන්තිේඩි කතාාවුණ. අපේ රටේ නඩු එකොලොස් ලක්ෂ විසිහත් දහක් තියෙනවාලු ඒකෙන් සීයට තිස්තුනක්ම තියෙන්නේ ළමා අපචාරහා ශත්‍රී දූෂණ චෝදනා කියලත් ඔන්න ඒයේ ලියවුණා පුදුම වැඩේ කියන්නේ වැඩිහරයක් තියෙනලු ලිංගික අල්ලස් ඉල්ලන නඩු ලිංගික අල්ලස් රටක් මේ කනේද එල්ළඟට රටරස්සාවල්ට යන්න පවා එක එක අයගේ ගිනුම්වලට සල්ලි දාලා අල්ලස් දෙන්න ඕන කියලා ඔන්න ඒය ලිදරහුුණා නේද දේශපාලක්කින් පමණක් නෙමෙයි රාජ්‍ය සේවකින් ගැනත් හොයන්ට සුරාබදු දේශී ආදායම් වැනි ආයතනවල නිලදහරින්ගේ ආදායම් ගැන් එයයිගේ වත්කම් ගැන හොයන්ට කියලාත් තිඒ ලියටාව අපි කීපවතාවක්ම කියලති හොඳේ මේ තමයි ඒ පාර්ලිමේන්තයේදී සියල්ලු කතාවල සාරාංශයේ දැන් ඔබට පැහැදිලීද. ටෙලිවැකි තුන් සේ දහ අට්ටකිම්ම අප කිව්වේ ඇත්්ට කියලා. ඇමති අලි සබ්‍රිකිව්වා මේ ඔ කාගෙ කාගෙත් කෙල්ලෝටවල හුණ ඩින්ග ඩින්ග තිී කියලා. ොක්හන්නො කියතන එකකරයකින් වෙච් ංකලොත්වීම නෙවෙයි. ේ ගොල්ල පාලනය කරට දස් පහලද දනම වෙනක. ආර්ථික වේගේ කඩා වැටන දෙකයි දසම එකට.ඒ හැමෝකම කිල්ලෝට වෙලා හළුතියෙනවා ඇත්තටම අපට කියන්නට ඇත්තේ සමහොරුන්ගේ කිල්ලෝටේ නෙවෙයි විදේස් ගිනුම්බල පැන්්ඩෝරවල හුණු ලොරි ගනන්තියනවා කියලා. හොුණුතිබිල වැඩක් නෑ නෙනේද වැරදීමක් ඩොලර් ලොරි ගනන්තියනවා කියලා. හොඳේ දැන්වත් තේරුන් ගමද මාරුවෙන් මාරුවට. එක්කම හොරුරැලක් නේද මේ පත්කරලා තියෙන්න්නේ ඒකෙන් ආයෙත් වැඩක් සිද්ධවේවිද ඉළඟ චන්දේකදිත් ඔය විදිහටම හොරුන්න්නොම පත්කරලකේලා බුද්ධිමත් ඔබෙන් අසමෙන් අද ටෙලිවැකිය අවසන් කරනවා.